අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත. තවත් ආසාදිතයන් 15 දෙනෙකු ඒ දිනට පමණක් හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 233 දක්වා ඉහළට හඳුනාගත් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටි පුද්ගලයන් බව සෞඛ්‍යංශ කියයි. ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2ක්. ඇඳෙන නීතිය සමය තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්ථාන වටලා පොලිසියෙන් මෙහෙයුම්. ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයවීම යටතේ දිවයින පුරා එළවලු සහ පළතුරු මිලදී ගැනීම අඛණ්ඩව. අවධානය ප්‍රථමයෙන්ම දේශීය පුවත් වෙත. ලොව පුරා කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 2ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මේ වන විට මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසන්නේ. මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී වෛරසය ආසාදිනි වී ඇති රෝගීන් 15 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කියා සිටියේ අවසන් වරට හඳුනා ගැනෙන රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කළාය බවයි. ඉන් එක් අයෙකු පුත්තනම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක්. තවත් පුත්කලින් 8 දිනක පලාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිට ඇති අතර තවත් පුත්කලින් 4 දිනක මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ. මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී හඳුනාගැනෙනු මෙම ආසාදිතින් සිව් දෙනා අද අලුයම ඉරණවිල පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙනෙනු ලැබුවා. ජායල ප්‍රදේශයේ පිරිසක් මෙසේ රැගෙන පවයි ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සඳහන් කළේ. ඉරණවිල පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මෙවැනි විට කොරෝනා ආසාදිතින් 9 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. එමෙන්ම ඊයේ දිනේ වෛරසයේ වැළඳී ප්‍රතිකාර ලැබමින් සිටි දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙතෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 61ක්. ඊට අමතරව තවත් පුද්ගලයන් 165 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබෙනවා. මේ අතර කොරෝනා ආසාදිතයින් දිගටම වාර්තා වීමත් සමග බෙරුවල පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශ හුදකලා ගම්මන බවට ඊයේ පෙරවරුවේ සිට ප්‍රකාශයට පත් කෙරුණා. රටවල් 215කට බලපෑම් එල්ලවී ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙවැනි විට ලොව පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 2ක් බවට පත් වී තිබෙනවා. කොවිඩ් 19 වෛරසය වැළඳී මෙවැනි විට 487,222 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙවැනි විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අමෙරිකාවටයි. ඊයේ දින තුලත් වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ අමෙරිකාවෙන්. ඒ රට තුල පුත්කලින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26,884 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ සෙසු රටවල ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ යම් පහළ යාමක් මෙවැනි විට දක්නට ලැබීම විශේෂත්වයක් වනවා. පවතින කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට දිවයින පුරා ආගමික වැඩසටහන් මෙන්ම විවිධ ආරක්ෂක වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා. පල්ලිකලේ පොලිසිය විසින් මහජනතාව සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විෂපිච්ච හරණ කුටියක් එම පොලිස් ස්ථානයේ ස්ථාපිත කිරීම සිදු කර තිබෙනවා. තෙල්තනිය පුෂ්පාරාම විහාරස්ථානයේදී රත්න සූත්‍ර දේශනාවෙන් අනතුරුව පිරිත් පැන් සහ පිරිත් නූල් ප්‍රදේශ ජනතාව වෙත බෙදා දීම අස්කිරි පාර්ශවයේ කරක සංඝ සභික පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් විසින් සිදු කරනු ලැබුවා. රත්නපුර පොලිස් ස්ථානයට අත්‍යවශ්‍ය වී තිබූ විෂබීජ හරණ කුටියක් බලංකොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම විෂබීජ හරණ කුටිය ඊයේ පසුරුවේ රත්නපුර පොලිස් ස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුතු සිදු කර තිබෙනවා.
கிளிநொச்சி நகரிட்டு எத்தனுவன வாகன விஷபீஜார் நிலிட்டு லக்கிரிமே கட்டியுத்தாக முத்திகண்டி பிரதேசி முரப்புலாசலதே சித்து கருணா பதுல்லே இன்ஜினியர் ஒருவரின் பிரிசாக் சகா வைத்திய ஒருவரின் பிரிசாக் ஏகாபத்துவ நிர்மாணிக்கனிலத வெண்டிலேட்டர் யந்திரயாக் பதுல்ல மரோஹலேதி விசேஷாத்ன வைத்திய கண்டாயமாக் விசின் பரீட்சணைகட பாச்சினிக்கனு லபுவா அதுவும் சகா நியூமோனியா வெனி ரோக தத்துவன்ட சகா கொரோனா ரோகேட்டத உற்சான வூவிட்ட மிம உபகரணே மகின் ரோகியாகே ஆஸ்வாச பிராஸ்வாச கிரிமே கிரியாவிலிய இஹல தெமிமே ஹக்கியாவாக் மிம யந்திரய சத்துவ பவத்தினபா வெடிகிட்டி வக்குகடு ரோகின் சகா ஆபாத சகித புத்கலேன்கே அமத்தர இல்லிம் சந்தாது ருப்பியால் பந்தாசே தீமனாவு கிவிமிட்டு ரஜே தீர்னே கரதிமினவா தனட்ட பிரதிலாவ லபன சகா புரத்து லேகனவில சிட்டி வெடிகிட்டி வகுகடு ரோகி சகா ஆபாத சகித புத்கலின் சந்தகா ருபேல் பந்தகசுக்கு தீமனாவு ரஜே விசின் கிவாவசன் கிரத்திபெனவா ஏட அமுத்திரவு மெதிக் எக்கி தீமனாவா நுலதகோ புரத்து லேகனவில நுசிட்டி ஏத் கிராமிய கமிட்டு மகின் அனுமத்துக்கர் நிலது வெடிகிட்டி ஆபாத சகித சகா வகுகடு ரோகி புத்கலின் சந்தகாது மெம ருபேல் பந்தகசை தீமனாவ கிவிமிட்ட ரஜே காட்டித்து கரதிபெனவா தனட்ட தீமனாவ லபமின் சிட்டின சகா புரத்து லேகனவிலட்ட அதுலத்து சிட்டி புரத்து லேகனவில சிட்டி வகுகடு ரோகின் திஸ் அட்டதகாஸ் ஹத்சிய ஹத்திலிஸ் ஹத்தகடாமதிரவ தவத் பந்தகாஸ் அட்டசிய அசு ஹத்திரதினுக்குட ரஜே விசின் ருப்பியல் பந்தகசேகி வகுகடு தீமனாவு கேவிமட்டது தீர்னே கரத்திபினவா மிலச அமதிரவ கேவன் சேலு தீமனா அது தினேதி கிராம நிலதாரின் மகின் அதால பிரதிராபின்கே நிவசிட்டமுகோஸ் கேவிம் சிதுக்கிரிமட்டு சேலு கடைத்து சங்விதானே கரத்திபவ அத்தியாவசிய சேவாவான் பவத்வாகினியாமே ஜனாதிபதி காரியசாதக பலகாய விசின் நிவேதனே கரத்திபினவா மேபிரிபந்த கருணு சொயாபெலிமே விஷேச சாகாச்சாவாக் அததின காந்தா லமாகாடிது சகா சமாஜ ஆரக்ஷன அமாத்தியாஷேதே பவைத்வனா ரட்டத்துல வர்த்தமானே உத்கதவியதி தத்தத் சமக பேடாவட்ட பத் சரிலாங்கிக்கோப சமவினுவேன் சியத்த லென்கதுக்கும் டைலோக் சமகாத்தல் பெந்தகனிமின் திவைன புரா கிரியாத்மக வணவா சியத்த லென்கதுக்கம் தன் டைலோக் சமக ஒபிலாகட்டமா ரட்டே உத்கதவி பவத்தின கொரோனா வைரஸ் தத்துவே ஹேதுவேன் பீடாவிட்டு பத்வி சிட்டின ஜனதாவிட்டு சகன சலசமேன் சேத சமக டயலாக் அத்தல் பெந்தகனுவேன் திவைனு புரா திகின் திகட்டும ஒதும் சமாஜ சத்கார சிதுக்கண்டு லபுவா வைச பேஷியா மாத்திச்சாலி சபகபதே ரொஷாப்த காரியப்பெரும் மகதாகே போர்ன மகபேன் வீமியாடதே சியத்த லெங்கதுக்கம் டைலோக் சமக்க எக்வ சிது கரக்கினி அனுலப்பென சமாச்ச சத்கார மேவர மேவன் விட்டு திவைனே போகோ பிரதேஷ ஆவரனே கரமின் பவதினவா ஏனுக மானுவர திஸ்டிரிக்கேன் அரம்பிக்கல சியத்த லெங்கதுக்கம் டைலோக் சமக அத்தியல்பத்திகாரிவேன் அத்தியாவசிய வேலி ஆகார திரவிய பிதாதீமே சத்காரைய கொழும்பு அனுராதபுர ரத்னபுர கால சக மாதிரியான திஸ்டிரிக்க வல சிட்டின ஜனதாவிட்டு லபாதியாகி உபரிம சகன காலையாக சனசமே மாதலே திஸ்டிரிக்கேட்டு பசுகியதா பண்ணியா சியத்த லெங்கதுக்கம் உதும் சமாஜ சத்காரே அட்டவன தினைய தமுள்ள பிரதேசிய கேந்திர கரகனிமின் பெனத்வுனா சியத்த லெங்கதுக்கம் டயலோக் சமகின் வட்டவட்ட சஞ்சாரே கிரமின் மேமகு தேவி துஷ்கரதாதட் பத்து சிடினாவு அப்பகே செனிஹசே தேட்டே சக்தி அத்தியாவசியம் பிரிசட்டு சக்தி லபாதமின் கமன் கரன்னாவு கமனேதி அப்ப டென்மே பெமினத்தி பின்னே விசேஷின் குருநாயகல் டிஸ்ட்ரிக்கே ச அனுராதபுர டிஸ்ட்ரிக்கு மாய்மே பீட்டாத்தி பின்னாவு அதிசய துஷ்கர கம்மானிக்கிட்ட ஏதமாய் மீகலேப கம்மானே மீகலேப கத்னோரு புராண ராஜ மகாவிஹாரஸ்தானே தமாய் அப்ப மேவன விட்டு உரண்டி சிட்டினே எலிச தபுள்ள பிரதேசே அசர்
නිරන්තරව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වෙන් කරනු අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය කත්නෝරුවේ පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රාජාංගනේ සුදම් හිමියන් වෙත පිරිනැමීම සිදු කරනා. වොයිස් ඔෆ් ඒසියා මාධ්‍ය ජාලයේ කරු සභාපතිතුමා, ප්‍රශාන්ත කාර්යප්පෙරුම් මැතිතුමා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපදේශක පියන්ත කාර්යප්පෙරුම් මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, ඩයලොග් ආයතනයේ ඒ කරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ අද දවසේ අපේ මේ විහාරස්ථානයට සියත ලෙන්ගතුකම රැගෙන ආවා. මේ උතුම් වූ කාර්යය අපිට කරදීම පිළිබඳව අපි සියත මාධ්‍ය ජාලයටත්, ඒ වගේම ඩයලොග් ආයතනයටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ජනාධිපති කාර්යසාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු සහ පළතුරු මිල දී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අද සහ හෙට ක්‍රියාත්මකයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වට්ටක්කාසනු විකුණා ගැනීමට නොහැකිව සිටි ගොවීන්ගෙන් වට්ටක්කා මිල දී ගැනීම අද ආරම්භ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු හා පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද සහ හෙට යන දෙදින පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අද දිනේදී ගොවියාගෙන් ඍජුව කෙසෙල් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර අද දින රත්නපුර දිස්ත්‍රික්කයේ මිලදී ගැනීම් කටයුතු සිදු කරනු ලබනවා. මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක සරච්චන්ද්‍ර මහතා සහ ප්‍රාදේශීය ලේකම් ඇඹිලිපිටිය ප්‍රසංග උදේකාන්ත මහතා සම්බන්ධ කර ගැනීමෙන් තොරතුරු ලබා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින්ද කෙසෙල් මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. මේ අතර කොවිඩ් 19 වෛරසය හමුවේ රජරට දේශීය ගොවියා මෙන්ම නුවරඑළිය ගොවි ජනතාවද සිය කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් පීඩාවට පත්ව සිටි අතර ජනාධිපති කාර්යසාධක බලකාය මැදිහත්වීම මගින් පසුගිය දින කිහිපයේදී දේශීය ගොවියාගෙන් එළවළු තොග මිලදීගෙන එම මිලදීගත් මිලටම නැවත ජනතාවට ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යසාධක බලකාය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වට්ටක්කා මිලදී ගැනීම මෙවැනි විට ආරම්භ වී තිබෙනවා. මහවිලච්ඡය වට්ටක්කා ගොවීන්ගේ වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මීට පෙර, ඒ කියන්නේ අප්‍රේල් 11 වෙනිදා සිට මේ වට්ටක්කා මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරා. ඒ වගේම අද දින කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ සම්බන්ධීකරණය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ බෙදා හැරීම සඳහා තමයි මේ වට්ටක්කා මිලදී ගැනීමේ කටයුතු සිදු කරන්නේ. යනුව අනුරාධපුර, නොච්චියාගම හා විලච්ඡය ප්‍රදේශවල ගොවින්ගේ වට්ටක්කා මිලදී ගැනීම අද දින ආරම්භ වූ අතර මෙහිදී වට්ටක්කා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 40ක මිලකට මිලදී ගැනීම සිදු කෙරෙනවා. අපිට මේ වට්ටක්කා දී ගන්න බැරුව බොහොම අසරණ වෙලා අපි හිටියේ. රජයේ මැදිහත් වෙලා මේ කරන උතුම් ක්‍රියාවට අපි බොහොම ගෞරවණීයව ස්තුති කරනවා. නායතුළු සුලින් බේරෙන්න බැරුව හිටියේ. මේ පාර ගොවිතැන් වල පටන් ගන්න බැරුව අසරණ වෙලා හිටියේ. අපිට පුදුම සන්තෝෂයක් මේ වගේ මිලකට වට්ටක්කා විකුණ ගන්න නැත්තම් ගොවි ජනතාවට සාධාරණයක් ඉටුවන ආකාරයෙන් පළමු අධිර යටතේ ගොවියෙකුගෙන් කිලෝග්‍රෑම් 4000ක් බැගින් මිලදී ගන්නා බව ඉඩම් හා වනජීවී අමාත්‍ය සිම් චන්ද්‍රසේන මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා. අද අපි විශේෂයෙන්ම විලච්ඡය ප්‍රදේශයේ ගෝ ජනතාව වගා කරන ලද වට්ටක්කා විකුණා ගන්න බැරුව පහුගිය දිනවල ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම මාධ්‍ය හරහා පවා ඒ පිළිබඳව අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරා අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන්, ඒ වගේම අගමැතිතුමාගෙන් අපිට සහනයක් ලබා දෙන්න අපේ ගොවි මහත්තුරුන්ට කියලා. ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්තුමා සහ අපේ මේ කලාප භාර නිලධාරීවරු එකතු වෙලා විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානී
හැටියට බැසිල් රාජපක්ෂ අපේ ඇමතුමාට මේ පිළිබඳව කරුණු සොයලා බලලා මේ වට්ටක්කා මිලදී ගන්න මුදල් එවන්න ලෑසි කළා තියෙනවා. ඒ වගේම මේ සියලුම වගා කරන ලද ගොවින්ගේ වට්ටක්කා රජයේ මිලදීලා අරන් අපි බලාපොරොත්තු වෙනවා කොළඹ ප්‍රදේශය ඇතුළු නාගරික ප්‍රදේශවලට බෙදා හරින්න. මෙතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වීදිනිගම කොත්නෝරුව පොතානියගම ආදී ප්‍රදේශවල එළවලු ගොවීන් සිය අස්වනු විකුණා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව ඇති බව ප්‍රකාශ කළා. මාතෘ මේක ඇත්තනම් මේ මාස ගණක් මේ වෙලා මහන්සිලා මේ ගොවිතැන් කරලා අපිට වෙලා තියෙන්නේ දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්කලා මේවා විකුණ ගන්න ක්‍රමයක් නැහැ. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් මිලදී ගැනීම සඳහා කටයුතු කරන ලෙසයි. කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇන්දර නීතිය හෙට පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා තාවකාලිකව ලිහිල් කිරීමට රජය පීවරගෙන තිබෙනවා. මේ අතර ඇන්දර නීතිය බලපැවැත්වෙන කාල සීමාවේදී නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයන් සොයා පොලිසිය විසින් සිදු කරන මෙහෙයුම් අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට දිනයේ පැය 10ක කාලයකට තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතයි. එම දිස්ත්‍රික්කවල හෙට උදෑසන 6ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4ට යළි පැනවෙනවා. අදි අවදානම් කලාපය ලෙස හඳුනාගෙන ඇති කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව බලාත්මකයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ඒ හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නේ රජය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටිනවා. භාණ්ඩ මිලදී ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් රජය වැඩිදුරටත් අවධාරණය කරනවා. ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගැනීමට හැකිවන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධි විධාන සලසා ඇති බවද ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති. මේ අතර අද දිනේත් දිවයිනපුරා පොලිස් මාර්ග බාධක යොදමින් රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලවියේ නිරත වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. අනුරාධපුර පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ අනුරාධපුර සාලියපුර අශෝකපුර ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී ලන්දු කැලෑවක් තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු සමග භාණ්ඩ විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝඩා ලීටර 390ක්, පෙරණ ලද නීති විරෝධී මත්පැන් ලීටර 40ක්, ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණද විශාල සංඛ්‍යාවක් පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා සැකකරුවෙකු සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට බදුල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. බදුල්ල කන්දේ ගෙදර තේවතු ආශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන ගොස් ඇති මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානය පිළිබඳව ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරීන් අදාළ වැටලීම සිදුකර තිබෙනවා. එහිදී ගෝඩා ලීටර 330ක්, මත්පැන් පෙරීමට භාවිතා කරන බැරල් හා උපකරණ කිහිපයක්ද සමග සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කිරීම අවශ්‍ය බව පවසන්නේ බන්කොලොත් දේශපාලන පක්ෂ නැවත නගා සිටුවීමේ අරමුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
මේ මැතිවරණයක් ගැන කතා කිරීම මං හිතන්නේ විහිළු සහගත කතා වගේම තමන්ගේ බංකොලොත් වෙච්ච දේශපාලනය නැවත ගොඩනගා ගන්න උත්සාහ ගන්න උත්සාහයක් හැටියටයි මම දකින්නේ. මොකද අපි පැහැදිලිවම දන්නවා ආණ්ඩුවක් හැටියට කොහෙත්ම සූදානම් නැහැ ජනතාව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න මොහොතකදී. ඒ වගේම ජනතාවගේ මේ කොරෝනා බියත් එක්ක සහ මේ රෝගියත් එක්ක ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්ක මැතිවරණයට යන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොහෙත්ම සූදානම් නැහැ. මේ තීන්දුව ගන්න ඕනේ මැතිවරණ කොමිසම. මේ මැතිවරණ කොමිසමේ දෙයක් දේශපාලන පක්ෂ හැටියට පක්ෂ දේශපාලනයේ ඉන්න නියෝජිතයෝ කතා කරන එක සම්බන්ධව මං හිතන්නේ ඒ අය බංකොලොත් වෙච්ච දේශපාලනේ තවදුරටත් බංකොලොත් වෙයි කියලා හිතාගෙන තමයි මේ අය මේ විදිහට කතා කරන්න උත්සාහ ගන්න. එක්සත් ජාතික පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණත් අද මං හිතන්නේ භීතියට පත් වෙලා තියෙනවා. ඒ වගේම මං හිතන්නේ තමන්ගේ පරාජය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිසා මේ අවස්ථාවේදී මේ මැතිවරණයක් පිළිබඳව කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මොකද මැතිවරණේ තිබ්බොත් අත්වන ඉරණම පිළිබඳව ඔවුන් පැහැදිලිවම දන්න නිසා. පාර්ලිමේන්තුව යළි රැස්කිරීම සඳහා මැතිවරණ කොමිසම මැදිහත්ව කටයුතු කරන්නයි හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ඡන්දයක් තියන්න වාතාවරණයක් තාම රටේ නැහැ. 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන අනුව මැතිවරණ කොමිෂන් සභාව සාධාරණ සහ යුක්තිසහගත ඡන්දයක් පවත්වන්න ජනාධිපතිතුමාගෙන් එකේ යම්කිසි ඉල්ලීමක් කරෝතින් එම ඉල්ලීම් ටික ඉටු කිරීම ජනාධිපතිතුමාගේ පැහැදිලි වගකීමක් කියන එක 19 වන සංශෝධනයේ 33 ඩී වගන්තිය ප්‍රකාරව සඳහන් වෙලා තියෙනවා. එතකොට මේකෙන් කරාර ඉන්න බෑ. මැතිවරණ කොමිෂන් සභාවට අපි කියනවා ජනාධිපතිතුමා තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ගේ වගකීම සුප්‍රීම උසාවියෙන් මතයක් විමසන්නේ නැත්තම් අපි ඉල්ලීමක් කරනවා මැතිවරණ කොමිෂන් සභාවට අඩුම තරමින් සුප්‍රීම උසාවියේ මතයක් විමසන්න. මොකද මාස 3 සම්පූර්ණ වෙනවා. මාස 3 සම්පූර්ණ වෙනකොට අප්‍රේල් මාසයේ අග වෙනකොට මුදල් පාවිච්චි කිරීමේ බලතල ජනාධිපතිතුමාට අහිමි වෙනවා. ඒ බලතල සියල්ලම තියෙන්නේ පාර්ලිමේන්තුව. ඒකට පාර්ලිමේන්තුව කැඳවීම මේ අවස්ථාවේදී තියෙන එකම විකල්පය කියන එක අපි නැවත නැවතත් මේ ආණ්ඩුවට අපි ප්‍රකාශ කරනවා. ඡන්දයක් පවත්වන්නේ නැතුව පාර්ලිමේන්තුව නැවත කැඳවලා අගෝස්තු මාසෙන් පස්සේ ඡන්දයක් පවත්වන්න අවස්ථාව ලබා ගන්නයි කියන එක තමයි අපි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ. සිංහල අලුත් හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් කෑමේ නැකත අද දින උදැසන 9:17 යදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් කෑමේ නැකත අද පෙරවරු 9:17 යදී තිබුණා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් පනව ඇති ඇඳිර නීතිය හමුවේ ආගන්තුක ස්ථානවල හිස තෙල් කෑමේ චාරිත්‍රය සිදු නොකරන ලෙසට සෞඛ්‍ය අංශ විසින් කළ ඉල්ලීම මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවෙස්වල සිටම නැකතට හිස තෙල් කෑමේ චාරිත්‍රය සිදු කිරීම අද දෙවෙනි පුරාම දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. ජන්තෝ සම්බරෝ ගෝවිනස්තතු දේවත්වන්තරායෝ සුකේ දීලියෝ විවජ්ජන්තෝ සම්බරෝ ගතෝ මාතේ පවත්වන්තරා ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සව 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.